හාමුදුරුවන්ගෙන් අවසරයි වේදිකාවේ ඉන්න අනුර සහෝදරයා ඒ වගේම ලාල් සහෝදරයා සහෝදරි දුළු වේදිකාවේ ඉන්න සියලුම සහෝදරුන්ගෙන් සහෝදරියන්ගෙන් අවසරයි සහභාගී වන සියලුම සහෝදරවරුන් සහෝදරිය පහුගිය 12 වෙනිදා අපි කොළඹදී පාගමනක් ගිහිල්ලා කොළඹ කොටුව ළඟ උද්ඝෝෂණයක් කළා මං හිතන්නේ මෙතන ඉන්න සහෝදර සහෝදරියෝ සම්බන්ධ වෙන්න ඇති අද අපි මාතර බස් නැවතුම් පොළ ළඟ ඉඳලා මේ ස්ථානය දක්වා දවැන්ත පාගමනකින් ඇවිල්ලා ඒ වගේම නතර වෙලා උද්ඝෝෂණයක් කරලා ඊළඟට තමයි දැන් මේ ශාලාවේ අපි මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ මේ විදියට රටේ සෑම දිස්ත්‍රික්කයකම ඉදිරි දිනවලදී පෙළපාලි උද්ඝෝෂණ සම්මන්ත්‍රණ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා කාරණේ තමයි හේතුව තමයි දැන් අපි රටේ තීරණාත්මක අවස්ථාවකට ඇවිල්ලා තිබෙනවා රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයකට රටපත් වෙලා තිබෙනවා මම හිතන්නේ ඒක කවුරුත් දන්නවා පෞගිය අප්‍රේල් 21 වෙනිදා සිට මේ දක්වාමත් මේ තව ඉදිරියටත් අපිට මූණ දෙන්න වෙනවා මේ ජීවිත තර්ජණයට අපි දන්නවා කොටි සංවිධානයේ තිබුණා රටේ අවුරුදු 30ක ආසන්න කාලයක් රටේ අරගල කිරුණා අවසානයේදී කොහොම හරි ඒ ත්‍රස්තවාදී සංවිධානය යුදමය වශයෙන් පරාජයට ලක් කළා කාටත් ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා නමුත් දැන් මේ අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය ජීවිත තර්ජණය ඊට වඩා වෙනස් වගේම මේක ලේසියෙන්ම ඉවර වෙන්නේ නැහැ මේක එකපාරට කාට හරි ගහලා දාලා මෙහෙයුමක් කරලා භූමිය පැත්තෙන් ඔහොම පන්නගෙන ගිහිල්ලා උඩින් ගිහිල්ලා යටින් ගිහිල්ලා ගැහුවා කියලා ඒ වගේ මෙහෙයුමකින් ඉවර කරනවට වඩා සංකීර්ණයි මේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය සංකීර්ණ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ඉතින් ඒ නිසා එක පැත්තකින් අපි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන ලංකාවේ අපි සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් සහ අපි වෙනත් අපේ සියලු ආගම් අදහන ජනතාවට ජීවත් වෙන්න වෙලා තියෙන බරපතල තර්ජනයක් එක්ක මොකද 21 වෙනිදා බෝම්බ පුපුරපු කට්ටිය වෙන කිසිම කෙනෙක්ගේ කිසිම ආගමක් කිසිම පිළිගැනීමක් කිසිම ඇදහිල්ලක් බාර ගන්න අය නෙමෙයි. ඒගොල්ලන්ට අනු අනිත් ඔක්කොම ඉවර වෙන්න ඕන. එතකොට අපේ රටට අදාළව ගත්තොත් ඒගොල්ලෝ කල්පනා කරන විදියට ගත්තම බෞද්ධාගම අදහන ඒ ධර්මය දර්ශනය පිළිගන්න අය ඉවර වෙන්න ඕන. ඉස්ලාම් ආගම අදහන අයත් ඉවර වෙන්න ඕන. ඉස්ලාම් ආගම කියන්නේ ඒගොල්ලෝ අදහන එකම නෙමෙයි. एक कोटसा तो रटे इन अभी दाना इस्लाम आगमिक अभी रटे इस्लाम आगम आदहन आता है अभी मुस्लिम के लगे आने लोके को यार इस्लाम आगम आदहन अभी मुस्लिम के लगे ये तो कोटा मुस्लिम बरबदल तारजन कति आपे रटे एक लंगे कति तवत्ता कति इतम कदम हिंदू आयट ක්‍රිස්තියානි කතෝලික අයට කාටත් වෙනත් ඒ මතය පිළි නොගන්න අනිත් අය මිය යුතුයි ඉවර විය යුතුයි ඉවර කල යුතුයි කියලා සංවිධානාත්මකව කල්පනා කරන ජාත්‍යන්තර සංවිධානයක් සමග සම්බන්ධතාවයකුත් ඇතිව රටේ පවතින තත්ත්වයක් පාවිච්චි කරගෙන ක්‍රියාත්මක වෙන ප්‍රහාරයක් තමයි පහුගිය අප්‍රේල් 21 වෙනිදා ක්‍රියාත්මක වුණේ
එනිසා අපි කවුරුත් දැන් මේ ජීවත් වෙන්නේ එක්තරා ආකාරයක රටේ ආරක්ෂාව ජීවිත ආරක්ෂාව පිළිබඳ තර්ජනයකට ලක් වෙලා ඉන්න වටපිටාවක හමුදාව පොලිසිය යම්කිසි කාර්යභාරයක් කරමින් තිබෙනවා ඒක හරි අපිට පේනවා දැන් බැලුවම හොඳින් විමසලා ජනාධිපති ඉන්නවා අගමැති ඉන්නවා ආණ්ඩුවක් තියෙනවා මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන විදිය ගත්තම ක්‍රියාත්මක වෙන ආකාරය ගත්තම රටේ ජනතාවගේ ජීවිතවලට වගකිව හැකි ආණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරන බව කාටවත් පේන්නේ නැහැ ලංකාවේ හැමදාම විවිධ ආණ්ඩු තිබ්බ කිමුක අපි 48 ඉඳන් මේ දක්වා ආණ්ඩු තිබුණා නමුත් අපිට දිනපතා ප්‍රායෝගිකව පේනවා දකිනවා ඇහෙනවා මේ ආණ්ඩුවේ ජනතාවගේ ජීවිත පිළිබඳ වගකීම දරන්න බෑ කියන එක. නිල වශයෙන් ආණ්ඩුවක් තියනවා කියලා කිව්වට අපි කවුරුත් දන්නව එහෙම එකක් නැහැ. ජනාධිපති එක පැත්තක අගමැති තව පැත්තක මේක එහාට මෙහාට අදිනවා එහෙම එහෙම තියෙන්නේ කිසිම සැලැස්මකට ඉලක්කයක් ඇතුව වැඩක් යනවායි කියලා අපි කාටවත් සහතිකයක් නැහැ. එනිසා අපි කල්පනා කරනවා ජනතා විමුක්ති පෙරමුණ විදියට අපේ පක්ෂය විදියට මේ ආණ්ඩුව වහාම යන්න ඕන කියලා. වෙන අයට විවිධ හේතු මත විවිධ වෙලාවල් වල ඒ උමනාව තියෙන ඇති. අපිට මේ ආණ්ඩුව ගෙන්න ගන්න උමනාවක් තිබෙත් නැහැ. පහුගිය 2015 අගෝස්තු මාසේ ඡන්දෙන් මේ ආණ්ඩුව ගෙන්න ගන්න අපිට උමනාවක් තිබෙන්නේ නැහැ. අපි සීනුව ලකුණින් ජනතා විමුක්ති පෙරමුණ විදියට වෙන මානන්‍යතාවයකින් අපිට අවශ්‍ය වෙන විදිහේ ප්‍රතිපත්ති මාලාවක් සමග අපි ජනතාවට කරුණු කියමින් මැතිවරණ ව්‍යාපාරයක නිරත වුණා. නමුත් මේ ආණ්ඩුව බලයට ආවා. එතකොට අපිට මේක තියාගන්න කවදාකවත් උමනාවක් තිබෙන්නේ නැහැ. අපිට මහින්ද ගාණ්ඩුව යවන්න ඕනකම තිබ්බා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපිට හදා ගන්න ඕන තිබුණා හොඳ බලයක් තියෙන ජනතාව ඒක දුන්නේ නැහැ ඒක වෙනම කාරණාවක් අපිට මහින්දගේ පාලනය වටන්න ඕනකම තිබ්බා ඒක අපි කරගත්තා නමුත් ඉන් අනතුරු වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට ඕනකම තිබ්බා ශක්තිමත් ජනතා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවක් හදාගන්න හැබැයි ඒක බැරි වුණා අත්ත කතාව ඒක බැරි වුණා ඒක කරගන්න බැරි වුණා එතන සිට ජනාධිපති අගමැති ඒ කියන්නේ ආණ්ඩුවයි ජනාධිපති මේ පාලනය ඉස්සරහට අරගෙන ආවිල්ලා අද වෙනකොට කාටවත් පැහැදිලි වෙලා තියෙන මුළු රටම අරාජික වෙච්ච ජීවිතවලට වග කියන්න බැරි කැබිනට් මණ්ඩල ගොම්පාට වෙච්ච ඒවා Tamanට ඕන වෙලාවට කැඳවන්නේ නැහැ කියලා කියන ආයි හිතුනම කැඳවන නිකන් සෙල්ලම් ගෙවල් දානවා වගේ ළමයි සෙල්ලම් කරනවා වගේ දෙයක් තමයි රටේ සිද්ධ වෙමින් තියෙන්නේ තේනසා මේ ආණ්ඩුව වහාම ගෙදර යන්න ඕන කියන අරගලයේ උද්ඝෝෂණය කරුණු සහිතව ඉදිරිපත් කරමින් දැන් රට පුරා උද්ඝෝෂණ මාලාවක් අරගලයක් ආරම්භ කළ තිබෙනවා. දෙකේක අවස්ථාවක් තමයි අද මාතර පැවතුණු උද්ඝෝෂණය පෙළපාලිය ඒ වගේම මේ කරුණු පැහැදිලි කරගනු ලබන සම්මන්ත්‍රණය පවත්වන්නේ මං කලින් කිව්වා වගේ රට පුරාම මේ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් ඔය අප්‍රේල් 21 න් පස්සේ අපිට තව දිනයක් තියෙනවා දැන් කතා කරන්න. ඒ දිනේ තමයි දින කීපයක් තියෙනවා තව වැඩගත් දින කීපයක් තියෙනවා. දැන් මම මේ කතා කරන්න හදන්නේ අපේ අද මේ යන අරගලයට අදාළ එක පැත්තක්. ඒ තමයි මැයි මාසේ 28 සාමාන්‍යයෙන් අපේ රටේ ගොඩාක් ජනතාවට මේ ගැන ලොකු අදහසක් නැහැ. මැයි මාසේ 28. මැයි මාසේ 28 මොකද වෙන්නේ? අපේ වරාය අධිකාරිය යටතේ පවතින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කියන නැව් බහලුම් කටයුතු කිරීමට ඒ සේවාවන් කිරීමට ගොඩනගමින් තිබෙන බොහෝ දුරට ගොඩනගලා තියෙන්නේ ඒ නැගෙනහිර පර්යන්තය කියන එක නැගෙනහිර ජැටිය කියලා සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා
ඉන්දියාවට සහ ඉන්දියාවයි ජපානයයි වරාය අධිකාරියයි සම්බන්ධ වෙච්ච සමාගමක් කියලා එකක් හදලා ඉන්දියාව මේකට සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් අපි කියනවා විකිනී මරමුණු කරගෙන ගිවිසුමකට ගිහිල්ලා තියෙනවා දැන් එහෙම කිව්වේ මේකයි විකිනීම අරමුණු කරගෙන ගිවිසුමකට ගිහිල්ලා තියෙනවා තාම විකුණලා නැහැ තාම විකුණලා නැහැ විකිනීම අරමුණු කරගෙන එකඟතා ගිවිසුමකට ගිහිල්ලා තියෙනවා අර අර එක අවස්ථාවක අපි කිව්වා මේ අර උඩ රට විවාහය කියලා එකක් තියෙනවා එතකොට නම් ප්‍රසිද්ධ කරනවා කියලා එකක් කරනවා මම දන්නේ මාතර පැත්තේ මං හිතන්නේ එහෙම එකක් නැහැ තියෙනවා දන්නේ නැහැ මම වැඩි නම් ප්‍රසිද්ධ කරනවා කියලා එකක් තියෙනවා බඳින්න කලින් දානවා ඇඩ් එක මෙයයි මෙයයි බඳින්න දැන් සූදානම් වෙලා ඉන්නේ කියලා එතකොට විරෝධතා තියෙනවා නම් දක්වන්න ඕනේ ඒකට විරෝධතාවයක් ආවෙ නැත්නම් පැන නැගුණ නැත්නම් ඒගොල්ලෝ පස්සේ ඒ කටයුතු සිද්ධ කර ගන්නවා විවාහ වෙනවා ඉතින් ඒ වගේ වැඩක් දැන් කරලා තියෙනවා ගිවිසුමකට අස්සම් කරලා තියෙනවා වර්තමාන ආණ්ඩුවේ අගමැති මේ මේ කවුද ඇමති ඔයගොල්ලන්ගේ දිස්ත්‍රික්කෙම ඇමති කවුද සාගල රත්නායක සාගල රත්නායක කියන්නේ ඉතින් රනිල්ම තමයි වෙන කවුරුත් නෙමෙයි හරි එතකොට ඉන්දියාවයි ජපානයයි ලංකාවයි අස්සම් කරලා දැන් තියෙනවා මේක ඉදිරියේදී මාස 3ක් හෝ 2ක් ඇතුළත මේ කියන විකිණීමේ කටයුත්ත සිදු කරන්න. ඉතින් එක පැත්තෙන් ගත්තම දැන් අපි ගත කරන්නේ දැන් අපේ විරෝධතාවය දක්වන්න ඕන කාලේ. විරෝධතාවය දක්වන්න ඕන කාලේ මේකට තියෙන විරෝධය මේ මංගල්‍යය නතර කරන්න කියන කටයුත්තට අපිට තියෙනවා මාසයක් හම අරක කාලයක් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අපේ අඳු සහෝදරයා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ප්‍රශ්න කරා මතු කරගත්තා සාකච්ඡාවක් ගොඩනගාගෙන තිබෙනවා තව අවස්ථාවල දැන් කතා කරලා තිබෙනවා අපේ හඳුනැති සහෝදරයා විවිධ අවස්ථාවල කතා කරලා තිනවා දැන් අපේ වරාය ඇතුලේ ගත්තොත් වෘත්තීය සමිතිය ගොඩක් තියෙනවා අපේ වෘත්තීය සමිතියකුත් තියෙනවා දැන් මේකට විරුද්ධත්වය පළ කරලා තියෙන එකම වෘත්තීය සමිතිය මේ වෙනකොට මේ සටනට ප්‍රවේශ වෙලා තියෙන එකම වෘත්තීය සමිතිය අපේ පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිය පමණයි වෙන කවුරුත් නැහැ තව අය යම් යම් අදහස් ටිකක් කියලා තිනවා නමුත් මූලික වශයෙන් සටන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා තියෙන්නේ අපේ වෘත්තීය සමිතිය පමණයි දැන් මේ දවස් 3 කට විතර කලින් මම තවත් වරාය ඇතුළේ පිරිසක් එකතු කරගෙන අපේ අයයි අපේ නෝනායි එකතු කරගෙන කොළඹදී සාකච්ඡාවක් පැවැත්තුවා. ඉතින් අර වැඩි දිනකගේ අදහස තියෙන්නේ මේක වෘත්තීය සමිති සටනක් විදිහට කරන්න යන්න ඕනේ නැහැ. මොකද කලින් තියෙන අත්දැකීම් අනුව සමහර වෘත්ති සමිති මගදී අත්හැරලා දාලා යනවා. ඒතර පාලකයෝ කියනවා උන්න අච්චර වෘත්ති සමිති ප්‍රමාණයක් මෙච්චර වෘත්ති සමිති ප්‍රමාණයක් දැන් මේකට පක්ෂයි. මේ කීප දෙනෙක් විතරයි විරුද්ධ. ඒ වෘසමිති ව්‍යාපාරය ගත්තම තෙලිය වගේ තමයි. වරදාන වරප්‍රසාද ඒ ලැබෙන විදියට කටයුතු කරන වෘසමිති ප්‍රමාණයක් තමයි අද ලංකාවේ වැඩි හරියක් තියෙන්නේ. අපේ වෘසමිති හැර. එතකොට ඇමතිගේ දොළ පිදේනි වලට උසස් වීම් වලට තමන්ට දෙන මොනාරි චෝදනා පත්‍ර දිනවා සමහර වෘසමිති නායකයන්ට. ඒ නිසා සමහරුන්ට මේ වැඩේට එන්න බෑ. බහින්නේ. කොහොමද තත්ත්වයක් තියෙන්නේ? එනිසා එතන මතුවලා දෙන පොදු අදහසක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඔය කියන තැන ආයතනය පර්යන්තේ නැගෙනහිර ජැටිය සුරකිමේ ව්‍යාපාරය ගොඩනගමු කියන. එතකොට වෘත්ති සමිති කතාවක් නෑ. වෘත්ති සමිති වල ඉන්න ඕන කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සම්බන්ධ වෙලා නැගෙනහිර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සුරකිමේ ව්‍යාපාරය ලෙස වැඩසටනක් ඉදිරියට ගමු කියලා අපේ සහෝදරයාගේ කැඳුම්කාරකම එහෙම නැත්නම් නායකත්වය යටතේ. දැන් ඒකට තමයි වරායේ ඇතුළේ දැන් කැමැත්ත තියෙන්නේ. මොකද එක එක වෘත්ති සමිතිකාරයෝ පාවා දීලා යන හින්දා දොළ පිදේනි වරප්‍රසාද වලට අහු වෙන හින්දා. මට දැන් සහෝදරුන්ට සහෝදරයන්ට කියන්න ඕනකම තිබුණේ
අන්නේ අරගලය ඒ කියන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ ව්‍යාපාරය කියලා එනකොට අපි කාටත් අවස්ථාවක් තියෙනවා අපේ මහා සංඝරත්නයට අවස්ථාවක් තියෙනවා රටේ ජනතාවට අවශ්‍ය අවස්ථාවක් තියෙනවා මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න එතකොට ඒක වෘත්තීය සමිති අරගලයක්ම නෙමෙයි ජාතික අරගලයක් ඇයිද මේක ජාතික අරගලයක ස්වරූපයකට පත් කරන්න යන්නේ දැන් අපි කවුරුත් දන්නවා විකිණීම කියන මාතෘකාව අපිට අලුත් දෙයක් නෙමෙයි දැන් ලංකාවේ සාමාන්‍ය වෙලා තියෙන ගොඩක් සාමාන්‍ය වෙලා තියෙන විකුණලා තියෙන ගොඩක් විශාල ප්‍රමාණයක් විකුණලා තියෙන ඒ නිසා විකිණීම කියන වචනේ දැන් ටිකක් සිල්ලර වචනයක් බවට පත් වෙලා තියෙන ඒක දැනෙන්නේ कोई अरे पालने के कहा तरह देने मुस्लिम के कोई अभी तो मुस्लिम के कार्य जमल के कार्य पारे गोरी दागन तरम सागच्चा बनने दमे पारे हमुना ना वेलिक में पत्ते मुदाई ने अभी तो वाहन देखा मुका कर एक्सीडेंट का कल एक एक मुस्लिम एक नंगी तब एक सिंगल एक नंगी एक प्रवृत्ति है देना तरह एक एक महाजाति प्रश्न बहुत पेरल हेमतमेंटे देवा सिद्ध हसुरवाण हेमदेट हेम अरसा विशाल पीवर तील तब मसारे अवसान रटे जनता संबंध में अवधान जनमाध्य ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලත් නැහැ අපේ රටේ මහා සංඝරත්නයෙන් අති බහුතරයකට ඒක ප්‍රශ්නයක් වෙලත් නැහැ රට රකින්න ජාති රකින්න දේශප්‍රේමී කියලාගෙන එන අයට මේක අදාළ වෙලත් නැහැ ඒ නිසා අපි කල්පනා කරනවා මේක වෘත්තීය සමිති අරගලයක සීමාවෙන් එහාට ගිහිල්ලා ජාතික මට්ටමේ අරගලයක් දක්වා ඉස්සරහට ගෙනියන්නේ ඒක රට ආරක්ෂා කිරීමේ රට බේරා ගැනීම රට රැක ගැනීම කොටසක් විදියට මේ අරගලයේ ඉදිරියට ගේන්න. එතකොට මාතර අද මේ රැස්සලා ඉන්න සහෝදර සහෝදරියන්ටත් අපේ ගෞරවනීය අපේ හාමුදුරුවන්ටත් අනිකුත් හැමෝටමත් මේ සම්බන්ධයෙන් කාර්යභාරයක් තියෙවි කියලා තමයි අපි කල්පනා කරන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ ව්‍යාපාරය. එතකොට ඒක සේවක ප්‍රශ්නයක් නෙමෙයි ඒක දැන් ජාතික ප්‍රශ්නයක්. මොකද මේ කියන පර්යන්තය නැගෙනහිර ජැටිය දුන්නට පස්සේ ආයි කොළඹ වරායක් ශ්‍රී ලංකාවට ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන තත්ත්වය. අනිත් ඒවා කලින් දුන්නා වටේ වටේව දුන්නා. මෙහෙන් අම්මන්තොට දුන්නා ඒක වෙනකොට කොළඹ වරායේ කෑලි දීලා තියෙනවා මීට කලින්. උද්යෝසන ගියා අරගල ගියා ඒවා පසු කරගෙන ඇවිල්ලා තමයි දැන් මේ අන්තිම තැනට ඇවිල්ලා තියෙන්නේ. මේකත් දුන්නට පස්සේ අර මේ පුංචි බෝට්ටු වගේ නැව් දෙක තුනක් එන්න පුළුවන් තරක් තියෙනවා. जय बहलूम पार्थ महन गुरुराटीगन बलापुर मगिंगराय कटू संपूर्ण करतेट ශ්‍රීලංකා වරාය අධිකාරියට එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට කොළඹ වරාය කියලා එකක් ගත්තම නමට තියෙයි කොළඹ වරායක් අපිට නෑ රටට නැතුව යනවා ඒක පරපතර ප්‍රශ්නයක් හරි ඉතින් ඒ නිසා මේක අපි ජාතික වශයෙන් සැලකිලිමට ගන්න ඕන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අපිට උද්යෝෂණයක් කරලා අරගලයක් කරලා සටනක් කරලා අපි මේක ටිකක් පස්සට තල්ලු කරගත්ත කිම් නමුත් නැවත එනවා नव लिबरल आर्थिक कथावत्ती वचने मम्मी की नव लिबरल आर्थिक वचने अरे मुखदे प्रश्न ඒ කියන්නේ වර්තමාන ලෝකයේ ක්‍රියාත්මක වෙන ආර්ථික ක්‍රමයක් ගැන තමයි මේ කියන්නේ. දැන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ඒක. ඒකේ මූලික අදහස මේකයි.
රජය කියන ආයතනය මේ සේවාවන් පවත්වාගෙන යන්නේ නේද? සෞඛ්‍ය අධ්‍යාපනය තාම රජය කියන ආයතනෙන් ටික පවත්වන යනවනේ. තාම පවත්වන යනවා. ඒක කාලයක් තිබ්බා මේවා සම්පූර්ණයෙන්ම රජය යටතේ තිබ්බේ. සෞඛ්‍ය මෙතන ඉන්න වැඩි හිටියෝ දන්නවා අවුරුදු 60 70 අය අර අපේ වයසේ අය දන්නවා අපි පොඩි කාලේ ගත්තම සෞඛ්‍ය කියලා කිව්වොත් රජේ රෝහල් තමයි. ඒක රජේ වැඩක්. විදියට තිබ්බා. අධ්‍යාපනය කියන එක අපි දන්නේ ඒක රජේ වැඩක්. රජේ නෝන වැඩ තිබ්බා තව ඕනතරම් පිට. නමුත් රජේ කියන ආයතනය බාරව තිබුණු වැඩ කටයුතු ප්‍රමාණය තිබුණා. හැබැයි අපි කාටවත් පේනවා ටික 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 ඒක අඩු වේගන අඩු වේගන අඩු වේගන යනවා. එතකොට රනිල් වික්‍රමසිංහලාගේ සහ මහින්ද රාජපක්ෂලාගේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේගේ පාලනය යටතේ UMP ගේ පාලනය යටතේ මේගොල්ලන්ගේ හවුල් යටතේ අද වෙනකොට පිළි අරගෙන තියෙනවා. ඒක තමයි ආර්ථික ක්‍රමය. ඒක තමයි කරගෙන යන්න ඕන. මොකද්ද රජය මේවෙන් අයින් වෙන්න ඕන. කොළඹ වරාය රජේ තියෙන්න ඕනේ. ඒකෙන් ඉවත් වෙන්න ඕන. एक विदेश राटकट एक विदेशीय समागम एक बहुजातिक समागम अरे ये बहुजातिक समागम के रटवल नहीं बहुजातिक अरे एवट दिन नोट अध्यापन हेम कर लीन बहुत दूर तव चुट्टा दीन एक अतिवर कर सौख्य बहुत दूर कर लीन विविध देवाल हेम कर इतकोट महिंद राजपक्ष हिटिया රනිල් වික්‍රමසිංහ හිටියත් මේ රටේ ශ්‍රී ලංකා කාර්යයන්ටයි UMP කාර්යයන්ටයි රටේ ජනතාවටයි තේරෙන්නේ නැති කතාවක් තියෙනවා. මොකද්ද? ඒගොල්ලෝ දන්නේ නැහැ ගමේ ඉන්න ශ්‍රී ලංකා කාර්යයා ගමේ ඉන්න UMP කාර්යයා දන්නේ නැහැ ඒගොල්ලන්ගේ පක්ෂ මේ රටේ කරගෙන යන ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා. ඒ ප්‍රතිපත්තිය තමයි ඔය කියන්නේ කොලේ නව ලිබරල් ප්‍රතිපත්තිය කියලා. ඒතර ඒකේ තියෙන මූලික කාරණේ තමයි මොකක්ද? රජය කියන ආයතනය මේ ආර්ථික කටයුතු වලින් සේවා කටයුතු වලින් එහෙම නැත්නම් මේ ආයතන බදාගෙන ඉන්න එක අත්හැරලා දාන්න ඕනේ. ඒ අත්හැරීම තමයි මේ කරගෙන යන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් ශ්‍රී ලංකා කාරේ එහෙම නැත්නම් පොහොට්ටුවෙක් මහින්ද රාජපක්ෂෙන් ඇහුවොත් ඔයා මේ යන නව ලිබරල් ආර්ථිකයට එකඟද නැද්ද කියලා මන් දන්නේ කවුරු හරි මහයිද කියලා. මන් දන්නේ මාධ්‍යයක්වත් අහනවා අපිට ඇහෙන්නේ නැහැ. අපිට එහෙම ඇහෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඕන්නේ කුණු වර බහනවා මිසක් ඒ ප්‍රශ්නේ ලියන්නේ නැහැ ගිහිල්ලා. දැන් මහින්ද අගමැති වෙලා ආණ්ඩුවක් කරගන්න බලාගෙන ඉන්නවනේ. පුළුවන් හරි බැරි හරි ඒ බලාපොරොත්තු වෙන ඉන්නවනේ. දැන් මහින්ද රාජපක්ෂෙන් දුවගෙන ගිහිල්ලා අහන්න ඕනනේ දැන් ඔයා එන්න යනවා මහමැතිවරණේ කතාවකුත් කියනවා. ඔයා ජනාධිපතිවරණයකට වඩා මහමැතිවරණයකට කැමතියි කියලා කියනවා. ඈ ඒ අගමැතිකමක් ගන්නනේ එන්නේ. ඔයා මේ යන නව ලිබරල් ආර්ථිකයට කැමතිද? නබලි මොකද්ද එතකොට මේ සමාජයේ නව ලිබරල් කෝට මේක අදහස යන්නේ. අදහස තමයි මේ වෙමින් තියෙන්නේ ඒක තමයි. හම්බන්තොට වරාය වික්කා කියලා කියන්නේ ඒක තමයි. හම්බන්තොට ජනතාවගේ ඉඩන්ටික දෙන්න යනවා කියන්නේ චීනට ඒක තමයි. ඒක තමයි මූලික කාරණේ. ඒවා රජයට තියාගන්න ඕනේ නැහැ. ඒවා දෙන්න ඕන. කොළඹ වරාය වෙන්නේ මේ මේ ඒ දේ තමයි. එතකොට පහුගිය මාර්තු 28 ඒ සඳහා වන පියවරක් තියලා තිනවා තවත්. ඒක ක්‍රියාත්මක වුණාම කොළඹ වරාය කියලා එකක් අපිට නැහැ. මදේ නැහැ. ඉවරයි. එතකොට ඊළඟට කියනවා ත්‍රිකුණමලේ අක්කර 700ක් අක්කර 700ක් දෙන්න යනවා. දැන් ඒව වෙන වෙනම ගත්තම අපිට ඒ වෙලාවට පේනවා. දැන් හම්බන්තොට අරගලේදීදී අපි ගියා පෙළපාලේ ගියා ගම්මල රැස්වීම කරා නොකරපු දෙයක් නැහැ. ලොකු අරගලයක් කරා. අන්තිමට ගත්තොත් අපි පරාදයි. හම්බන්තොට ජනතාව පරාදයි. රටේ ජනතාව පරාදයි. ආණ්ඩු මාරු වුණා ඇත්ත. මහින්දගේ ආණ්ඩු කාලේ වැඩි ලෑසි කරා රනිල්ගේ ආණ්ඩු කාලේ වික්කා. එනිසා මේ රටේ ජනතාව තාම දිනලා නැහැ. දිනලා නැහැ. දිනපතාම පරදිනවා. එනිසා දැන් අපි
මේ අඬ යන්න ඕන කියලා කියනවා තමයි. ඒක හරි කියන්න ඕන. නමුත් ඒත් එක්කම තවත් දෙයක් ඕන මොකද්ද? මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන ආණ්ඩුවකුත් ඕන. දැන් රටේ ජනතාව ලෑස්තිද? ගමේ ගිහිල්ලා අහලා බලමු UMP කාර්යයෙන්. ඔයලා මෙච්චර කල් අලියට කෙලියා. දැන් නව ලිබරල් ආර්ථිකේ කොළඹ වරායටත් උන්ට කෙලවන්න යන්නේ. සෑහෙන ප්‍රමාණයකට කෙලවලා දින්නේ. ඉතුරු ටිකට කෙලපන් කියලා ආයි කෙලිනවද කියලා අහන්න ඕන දැන් ගම ඇතුලේ. දෙයි මොකක් කර තේරෙන භාෂාවක් හොයා ගන්න ඕන දැන් මේ අපේ රටේ අයන කතා කරන්නේ. අපි සැලකිලිතු මට්ටමකට කල්පනා කරා මේ යන වැඩේ දන්නේ නැහැ. මේ යන වැඩේ තේරෙන්නේ නැහැ. ඇත්ත කතාව ඉස්සර ගමට තේරුවේ ජේපී කාර්යයා. ගමට මතය ගෙනාවේ ජේපී කාර්යයා. අපි ඉස්සර ගත්තොත් මේ වගේ මාධ්‍ය නැති කාලේ. හරි. මේ වගේ මාධ්‍ය නැහැ රේඩියෝ එකයි රූපවාහිනියත් නැහැ සමහර කාලවල. වැඩිහිටිය දන්නෝ. ගමේ ජේපී කාර්යයා නියමුව පත්‍රය බලලා. නියමුව පත්‍රය ගමට ආවා අදින් ඇතාවා. පක්ෂ පත්‍රය බලලා ඒකතරතුරු ටික අරගෙන මිනිස්සු අතර සංනිවේදන කටයුත්ත කරේ ගමේ ජේපී කාර්යයා. දැන් ගමේ ජේපී කාර්යයාට පිටින් මේ දේවල් එනවා. වසංගත ඇවිල්ලා දිනේ. හරි. ඒ නිසා මේක වහලා දෙන්නේ සම්පූර්ණයෙන්. දිනපතා මොනවා මොන අතර රණ්ඩුව මෙතන රණ්ඩුව එතන බෝම්බේ මෙතන ගහගත්තත් උපියයි ගහන්න යන්නේ නැත්තේ ගීන් ගාපියව්. ඈ අපේ ආගමට කෙලිනවා ජාතියට කෙලිනවා ළමයි වඳ කරනවා දොස්තර මේමයි අරක මේමයි කිය කිය කතන්දර ටිකක් යනවා. ඒ කතන්දර ටික ඇස්සේ පාලකයෝ හිමින් සැරේ රටේ සම්පත් දීපල විකුණගෙන කනවා. ඒක විතරයි වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා දැන් අපිට ඡන්ද දීපු ජනතාවක් ඉන්නව පහුගිය මැතිවරණයේදී ලක්ෂ 7 මාරක් ලක්ෂ 7 මාරක් ඉන්නව ඡන්ද දීපු අය. ඒ ඡන්ද දීපු ඡන්ද ලක්ෂ 7 මාර තමන්ගේ හඬ අවදි කරනවා නම් ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන ඒක හොඳ චැනල් එකක්. ඒක හොඳ චැනල් එකක්. දැන් එහෙම නෙවෙනේ මාධ්‍යකින් පට්ට බොරුවක් කියපු ගමන් අපේ පොඩ්ඩක් ඇද වෙනවා. නෑ ඒක එහෙමද කියලා විමසලා බලලා රයිට් හරිදී අරගෙන වැඩේට මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසා දැන් ඇත්තම කතන්දරේ ගත්තොත් අපිට මේ ආණ්ඩුව යවන්නත් ඕන. අලුත් බලයක් ගොඩනගන්නත් ඕන. ආණ්ඩුව යවලා දිනන නැති තරම් කොච්චර යවලා දිනවද දැන් ආණ්ඩුව? ආණ්ඩුව යවලා දිනනවා. නිසා මේක යවන්නත් ඕන අලුත් බලයක් ගොඩනගන්නත් ඕන. ඒ අලුත් බලය මේ නව ලිබරල් ආර්ථිකය කියන එක ප්‍රතික්ෂේප කරන එකක් වෙන්න ඕන. දැන් කියනවා සජිත් වෙනවා කියලා කියනවා. මම දැක්ක පත්තරවල දිනනවා. දැන් රනිලුත් සජිත් ඇවිල්ලා මොනවද කරන්න කියලා හරි දා කියන්න එපේ. නැත්තම් දැන් මේ මාධ්‍ය දුවගෙන ගිහිල්ලා දැන් ඔය එනවා කියනවා ඔය ජනාධිපති වෙන්න එනවා. ඔය මොකද කියන්නේ මේ වරාය විකුණුපු එකට මොකද කියන්නේ? දැන් කිව්සුමක් අස්සන් කරනවා කැමතිද නැද්ද? නැ මන් දන්නේ මං අර හම්බන්තොට ගෙවල් කුකුල් කුඩු වගේ ගෙවල් ටිකක් නම් දන්නව එච්චරයි ඔය රටේ. ජනාධිපති කෙනෙක් එන්න කතා කරනවා රටේ ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන කිසි දෙයකට කිසි දවසකට අද වෙනකන් උත්තරයක් කියලා නැහැ. උත්තරයක් කියලා නැහැ අද වෙනකන්. දැන් වරාය දීලා තිනෝ දෙන්න යනවා. හරි. කවුරුත් කියලා අහන්නේ මේ මේ මයික් අල්ලන්නේ නැහැ ඒගොල්ලන්ගේ. ඔහෙලා මේකට එකඟද නැද්ද? ඒව නැහැ. ඉතින් ඒ නිසා සහෝදරු අපිට සහෝදරයන්ට අපි හැමෝටම තියෙනවා වගකීමක්. හරි සුපුරුදු විදියට ආණ්ඩු වෙනස් කරලා වැඩක් නැහැ. මේක වෙනස් කරන්නත් ඕන පෙරලන්නත් ඕන අලුත් බලයක් අපි හදන්නත් ඕන නැත්තම් ඒත් එච්චර තමයි. පරණ සූත්‍රෙම තමයි නැත්තම්. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ලේසි නැහැ. මූලික කතාව. ඒක ලේසි නැහැ. අපි මේ මේ බෝඩ් එකේ තියෙනවා කරුණු ගොඩක් කියලා අපි දිනපතාමත් කියනවා. ඒ කොච්චර කිව්වත් මේකේ ඇතුලේ තියෙන මූලික කාරණේ මේ මේ මේකේ තියෙන මූලික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අදාළ වෙන මතයක් බලයක් අපි සමාජය ඇතුලේ ගොඩනගන්න අසමත් වෙන තාක් කල් ආණ්ඩු යවන්න පුළුවන් අලුත් බලයක් ගොඩනගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි මූලික දේ. ඉතින් ඒ නිසා ඔය තනි වචනෙන් කියලා තියෙන්නේ නව ලිබරල් ආර්ථිකය කියන තනි වචනෙන් කියලා තියෙන්නේ මේ විකිණීම රට විකිණීම කියන කාරණේ. තවත් ඒකට කොටස් ಜಾති අදාළයි. රටේ නීති වෙනස් කරනවා
ඉඩම් නීති වෙනස් කරනවා ඔක්කොම වෙනස් කරනවා නිකම්ම දෙන්න බෑනේ මේවා දීමට අදාළ කරන ගොඩක් වෙනස්කම් කරගෙන යනවා මේකේ තියෙන වැදගත්ම දේ තමයි 21 වෙනිදා බෝම්බයක් පුපුරලා බෝම්බ කීපයක් පුපුරලා රටේ ජනතාවගේ ජීවිත දේපල හානි වෙලා මුළු රටම ඒක දිහා බලාගෙන ඉන්නකොට රනිල් වික්‍රමසිංහ යටින් කෙලියා කවුරුත් දන්නේ මේ 28 හරි ඒ හැමෝම වෙනපත්තක් බලාගෙන හිටියේ ඉතින් මේ වගේ දේවල් තව අපිට සාකච්ඡා කරන්න පුළුවන් ගොඩක් නමුත් මූලික දේ තමයි අපිට අවශ්‍ය වෙනව ඇත්තරම රටේ ජනතාව අතර හොඳ සංනිවේදකයෙක් හොඳ තොරතුරු ගෙනෙන කෙනෙක් වෙනස පිළිබඳ ඇත්ත පදනමක් අදහසක් කියන කෙනෙක් මේක UMPද ශ්‍රී ලංකාවද JP කතාවකට වඩා ප්‍රතිපත්තිමය කතාව මෙතන තියෙන්නේ ප්‍රතිපත්තිමය කතාව JVP කැවිලක් කරන නව ලිබරල් ආර්ථිකය නම් වැඩක් නැහැ එහෙම වැඩක් නැහැ ඒ නිසා JVP කැවිලලා එහෙම කරනවා කියලා හිතන්නකෝ ඒත් දන්නේ නැහැ සමාජ රටේ මිනිස්සු මේක හරියට අපි ගෙනihin තිබ්බේ නැත්තම් හරි අධ්‍යාපනය සෞඛ්‍ය වගේ සේවාවන් සහ රජය සතු කාර්යභාරය මොකද්ද කියන එක මේක තමයි මෙතන තියෙන මූලික ප්‍රශ්නේ අපේ රටේ මේක විසඳලා නැහැ. එක එක ආණ්ඩු එක එක ස්ථාවරයන් ගන්නවා. તો රජය සතු කාර්යභාරයේදී තියෙන අවම කොන්දේසිය තමයි ජීවිත සහ දේපල රකින්න එක. ඒකත් බැරි වෙලා තියෙනවා. දැන් දේපල කාගෙද කියන එක තව ප්‍රශ්නයක්. ඒවා වැඩි ප්‍රශ්න. රජය සතු තියාගන්නේ මොනවාද නැත්නම් මොනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒක ලොකු සාකච්ඡාවක්. නමුත් සාකච්ඡා කරන්නවත් අදාළ නැති මට්ටමක තමයි ජීවිතයි දේපලයි රකින්න එක. ඒකත් බැරි වෙලා තියෙනවා. ඒකත් බැරුණාට පස්සේ ඒ ආණ්ඩුව තියෙන්න ඕනේ අපි යන්න කියන්න ඕනේ රටේ ජනතාව පළයල්ල කියන්න ඕනේ රටේ ජීවිතය දේපල රකින්න බැරි නම් ඒ ආණ්ඩුව ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්විය යුතුයි ඉල්ලා අස්විය යුතුයි ඒක තමයි රජයේක තියෙන අන්තිම වැඩේ එතනින් පස්සේ තව හිතන්න පුළුවන් අධ්‍යාපනයක් තියාගන්නවා ආවල් එකක් තියාගන්නවා වරායක් තියාගන්නවා මේක අත්තරනවා ඒවා තව අමතර කාරණා ලෝකේ එක එක තැන්වල එක එක මට්ටමට රජයේ කාර්යභාරය තීරණය කරගෙන තියෙනවා නමුත් මූලික වැඩේ අවසාන වැඩේ අනිවාර්ය වැඩේ ජීවිතය දේපලයි ඉතින් ඒකත් ආණ්ඩුවකට කරන්න බෑ නะ රජයකට කරගන්න يعني ආණ්ඩුවට බැර නම් රජය ඒ වගකීම දරණ ආයතනයක් ලෙස කටයුතු කරවන්න ආණ්ඩුවනේ මේ මෙහෙවන්නේ රජය ආණ්ඩුව කියන්නේ දෙකක් ආණ්ඩුව තමයි රජය මෙහෙවන්නේ හසුරුවන්නේ අපි ආණ්ඩු මාරු කරගෙන තියෙනවා රජයේ දිගටම තිබිලා තියෙනවා සමහර ආණ්ඩු රජයට මැදිහත් වෙච්ච විදිය වෙනස් මේ ආණ්ඩුව මැදිහත් වෙන විදිය වෙනස් තවත් ආණ්ඩුවක් මැදිහත් විදිය වෙනස් එක වෙනයි එතන මේ ආණ්ඩුව ඉතා හොඳින් පැහැදිලි කරලා දෙනවා රටට පෞගිය මේ ආසන්න කාලය තුල ඉතාමත් හොඳට මේගොල්ලෝ රජයක් හසුරුවන්න සුදුසු ආණ්ඩුවක් නොවේ ඒක ඉතාම පැහැදිලිව මේ වෙනකොට තාවුරු කරලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ ඉල්ලාස් වෙන්න ඕන. ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕන. හරි. ඒ ඉල්ලාස්ීම නොවන නිසා ජනතාවට දැන් සිද්ධ වෙලා තියෙනවා පළයන් කියලා කියන්නේ. කිව්වට යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒක දැවැන්ත බලයක් බවට අපි ගොඩනගා ගත්තොත් විතරයි ඒ දේ සිද්ධ වෙන්නේ. එහෙම නැතුව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කරුණු ගොඩක් කියන්න අවශ්‍ය නැහැ. අපිට තියෙනවා සමාජයට ගෙනියන්න ටිකක් මේක ඇතුලේ තියෙන ඇත්ත කතාව මේ මතුපිට වෙන දවසේ සිදුවීම් නෙමෙයි ඈ අද අරකට ඇවිල්ලා මොකද්ද අර පාර්ලිමේන්තු තේරින් කාරක සභාවට ඇවිල්ලා අහවලා කිව්වේ මොකද්ද අහවලා කිව්වේ මොකද්ද අහවලා කිව්වේ මොකද්ද ඒවත් දැනගන්න ඕන නමුත් මේක ඇතුලේ යන පදනමක් තියෙනවා ගැඹුරක් තියෙනවා මෙන්න මේ රටේ තියෙන ක්‍රමවේදය ආර්ථික ක්‍රමය සහ ක්‍රියාත්මක වෙන ක්‍රමය වෙනස් කිරීමට නම් මිනිසුන්ට අපි ඒ ක්‍රමය පිළිබඳ යම් කිසි අදහසක් ගෙනියන්න ඕන. නැත්නම් ඒගොල්ලෝ පුජ්‍යලිය මාරු කරනවා. ඈ ඊළඟට ආවලා කියනවා. ආවලා කියනවා. නැත්නම් අර මෙයා නම් දැන් මේ දවස්වල යන්න නම්. හරි. අවසාන වශයෙන් මේ කාරණේ කියලා මම ඉවර කරන්නම්. දැන් ওই ජනාධිපතිවරණයට විවිධ නම් ගොඩාක් කියනවනේ. සමහරු මේ වෙනකොට කියන්න පුරුදු වෙලා තියෙනවා මේ දේශපාලනික ව්‍යාපාර වලට සම්බන්ධ නැතිනම් එමනම් ගොඩක් කියවෙනවනේ මේ වෙනකොට හරි එකක් කියන්න ඕන රටේ ජනතාවට
मेरठे पत्न जनाधिपति के अरे रजयाय व्यवस्था में तीन बलयाय राज्य सेवयाय व्यवस्था में तीन वगंति वलिंग वितरा कौरवा रटक करण मेहवन बेलसीट पहाल दक्वा गम दक्वा यान देशपालन व्यूहया देशपालन संविधान देशपालन आयतन नेता अरे निका मिनी एक नो अरे अब हितम जनाधिपति निका हितम मिनी सुमुलावल्ट बैठे नहीं था या जनाधिपति नो याद मुकुद ने पल्ले याद बीमा दक्वा यान देशपालन आयतन रटावा संविधान क्रमय शाखा समिति जालया मुनाहरी अडियटेन व्यूहन अंदर सहोदर तमें लंका मेवेला मटमें हमें मतकुने मेते लंका इतिहास दवंतम अमात्यांश मेहपू लंका सार्थक वेच अमति वरया अपे पक्ष नायक अंड्र कुमार दिशा नायक सहोदर अरे तमार वाणन मुनाद करे खुशी कारण मत कहते नहीं खुशी कारण इदा मंगिता एवेनो कोड़ा अमति पहाल खो दहाटा करपु विषया बेदल 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 दिबिला अरे थानी अमति के विधियट इदम वारिमार्ग तवदीप कृषिकर्म पशु संपद अरे एवं सार्थक पुलवे मैं राज्य सेवयाई अमति तीन बल निशाने में सहोदर सहोदर दन्न अभी अमति का हतर करा अभी यलसीट पहाल दक्वाम अपिट संबंध जनता वगे अपे सहोदर सहोदर अंगे मेहवीम मदिहत्वीम एवट अदाल करगत्ता संबंध करगत्ता राज्य सेवे यांत्रने रामतर अपि पक्षे यांत्रने महाजनता व संबंध करगेन बिम्मट्ट में वेडपिलिवेल क्रियात्मक करपुनि सातमय एव करन्न पुलुवन् निकां उडिं अमति एक्कीडियाट अमति बलय केल एकक् तिब्बट एक करन्न बै उडिं जनाधिपति केने पत्तुनाट ये जनाधिपति इहल सिट पहाल दक्वा दिवेन संविधान यांत्रण रजे तीन संविधान यांत्रण मे मैं रजे पुरुदेला तीन एक तरह वेडकरण क्रम एक क्रमे विप्ल लक नौकर मेक विनस्कर बे मे तीन राज्य दिन विहुय यम विप्लवीय तत्कट पत्कर पक्ष बल वेगे सा पक्ष सामाजिको यम क्रमेकट अमात्यांशन तोरण वेड बिमेदी सार्थक गिरीम संधा व्यूहयाक एक अत्यक दूपुणि सा स्वेच्छा में दूपु व्यूहयाक मतक दिया निकन दिव्य स्वेच्छा में अरे इहेम देशपालन व्यापार यक नायके क्लेश मतु नोवी निकांग आवट गया डे पाले वत्त कीनो नागानंद कीनो नंकी अंदर तोड़ी ने तावनं तीनो आरनं तीनो आरे नो वकीनो मैं आये नो वकीनो अरे मिनिसु के आदाश कुत्ते ने दान देशपालन वड़क ने इन्द मेरे मुख्य खर दागन लोड़ गये अरे इहेम दब मगे ला राटक गोड़नागन बे व्यवस्था विपले कोई राज्य सेवी कोई दिब्बे गेला රට හදන්න බෑ රට හදන්න අනිවාර්යෙන් ඉහළ සිට පහළ දක්වාම කැපකිරීම සහිත පක්ෂ යාන්ත්‍රණයක් සමාජික යාන්ත්‍රණයක් කැපකිරීමේ යාන්ත්‍රණයක් එක්ක බලය හම්බුනොත් තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට ඉහළ සිට පහළ දක්වා කැපකිරීමේ යාන්ත්‍රණයක් තියෙනවා දැන් ඒක තියාගෙන අපි ඉන්නවා තාම ඒකට උඩට දුන්නේ කාවත් නේද එන අපි මේ ලැබෙන ජනාධිපතිවරණයේදී අපි උත්සාහයක් ගන්න ඕන මොකටද अब यांत्रण तीन बीम दक्वा गमे यांत्रण तीन मातर हेम आसने गम हेम मुनाटे हाड़ियान कोट्टास पल्ले हाड़ियान को गम्मे अब यांत्रण तीन ये यांत्रण राज्य सेव जनता ऊमनावाई मुदुन कर बल इक संबंध नो बेडे कर पुलवा इक तम एक्तकारी इतनी सा अरे वगेनो मे आगेनो अगे ओहे ओहे पात्र कट्टिय वेनुवें मेरठे जनता चांदे पाविच करना एक जाति का अपराध है किसी वडक गेंद आवत् वडक करण बे एक हेत्त कारण इतनी सा जनाधिपति रोदलासा मेटिक मेक वट्टोना विनत् व्यूहट विनत् प्रतिपत्ति में विनसक सहित वेडपिलेकट योन एक जनता विमुक्ति पेरमुने अभी තවත් විවිධ බලවේග එකතු කරගත් ජාතික ව්‍යාපාරයක් නම් අවශ්‍යමයි ප්‍රබල ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි අපිට විතරක් තනියමත් මේක කරන්න බෑ ඉතින් ජාතික ව්‍යාපාරය ගොඩනැගීමට අදාළ කරන වටපිටාවකුත් නිර්මාණය කර යන
කරගෙන යන අතරේ තමයි ආණ්ඩුව ගෙදර යනු කියන මේ වැඩපිළිවෙල ඉස්සරහට යන්නේ අපි සතුව ඉදිරියට දිනන ජනතාවත් එක්ක කතා කරන්න එහෙම ජාතික ව්‍යාපාරයක වැඩසටහනත් එක්ක යන ගොඩනගන වැඩපිළිවෙල ගැන අපි කියන ගොඩනගන්න ඕන මේක යවනවා විතර නෙමෙයි ගොඩනගන්න ඕන වෙන එක ඒ ගොඩනගීමට අදාළ කරන සලස්මකුත් අතේ තියාගෙන තමයි ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි මේ රට පුරා යන උජ්ජෝසනය සටන අරගලයේ වගේම ජනතාව දැනුවත් කරන වැඩසටහන අරගෙන යන්නේ මේක මෙතනින් එහාට ගම්මට්ටමට අරගෙන යන්න සියලු සහෝදර සහෝදරයන්ට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් මේ සටන අපි සාර්ථකව කෙලවර කරන්න අදිෂ්ඨාන කරගමු ඒ සම්බන්ධයෙන් ඔබ සැමට ශක්තිය ධෛර්යය පතමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා ජය වේවා බොහොම ස්තුතියි